ఈ దిన సవస మాత్ర పోలీస్ కొట్టాశే తీయగొడ్డ పోలీస్ ఆసమే మిదెల్లవల కిన ప్రదేశేది అతి ఉసిదివు మకది పోలీస్ నిదారియకు అతిన్ సిదు వెడి వెది మకిన్ వయసవరుదు 15క ළමයකු තුවාල ලබා මෙවන විට කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා. මේ විමර්ශනවලදී අනාවරණය වුණා තියගොඩ පොලිස් ස්ථානයේ අපරාධංශ ස්ථාපතිවරයා ඇතුළු තවත් නිලධාරි කණ්ඩායමක් එම ප්‍රදේශයේ yang kisi visa mandra be sambanda be lada torturak pariksha kiri mete gosti benoa e pariksha kiri molim pasu nemata pemini min sitia di sekakati otu trio roda rateak on gaman kira marge gaman kiri menisa e pariksha kiri mete mema polisi lidari misin kartu tukar ti benoa e pariksha kiri mete kartu tukar na awas tawi polisi lidari kuat e timbu gnia bia patu i menisa mema waisa urutu pahala beke lameate wedi wedi ti benoa tamai අනාවරණය වුණේ මෙම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් 6 දෙනෙකු පමණ ගමන් කළ බවට මේ වන විට අනාවරණය වෙලා තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 14ත් 15ත් අතර වයස් කාණ්ඩවල පසු පුද්ගලයන්. ඒ වගේම මෙම සිදුවීමට අදාළ ගිනි අවිය මේ වන විට පොලිස් භාරයටගෙන පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් භාරයටගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන කටයුතු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ රාත්‍රියේදීම අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අද දින හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේම මෙම උප පොලිස් පරීක්ෂකවරයා මොහු වයස අවුරුදු 57ක දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහුව රාජකාරී වැඩතහනමකට වහම ලක් කරනු ලැබුවා. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.